අයිබෝන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් ආරියසිංහ මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත වතු කම්කරුවන්ට නව බලාපොරොත්තුවක් මම ඔබතුමන්ලාට පැහැදිලිවම කියන්නට කැමතියි ඔබතුමන්ලාගේ ජන ජීවිතය 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා වුණයින් පස්සේ අනිවාර්යෙන්ම උසස් මට්ටමකට ගෙන එන්නට මම නියත වශයෙන්ම අප කැප වෙනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි තැපල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව පාකිස්තාන දුම්රියේ ගින්නෙන් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට චන්ද පත්‍රිකාවල ඡායාරූප සමාජ මාධ්‍ය වලට කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. ඉතාමත් කනගාටුදායක කරුණ තමයි අපේ රජයේ නිලධාරීන් එක තහනම් කරලා තීද්දි ඒකේ පින්තූර අරගෙන Facebook එකේ දාලා ෂෙයා කරනවා මම කරුණා කරලා ඉල්ලා සිටිනවා සියලුම මාධ්‍ය ආයතන වලින් විද්‍යුත් මාධ්‍ය ආයතන වලින් මේ කාර්ය සම්පූර්ණ නීති විරෝධී නවත්තන්න අපි දැන් මේ කවුද කියලා ට්‍රැක් කරලා අපිට හොයා ගන්න පුළුවන් වුණොත් අපි මේ නිලධාරියා අඩුම ගානේ අවුරුදු 3කට හිරේවා ඒ රාජ්‍ය සේවකයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ලැජ්ජාවටපත් වෙයි ඒ අධීක්ෂණය කරපු මාණ්ඩලිකල් දාරි चंदपत्रिका ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද දිනේ ඉතා සාමකාමීව සිදු කෙරුණා. හෙට දිනේද තැපැල් ඡන්ද සඳහා අවස්ථාව හිමිවනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම පහේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඉතා සාමකාමීව සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකින් 717,871 දිනක ඉල්ලුම් කර තිබුණා. इन 659,030 තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා අද සහ හෙට යන දිනයන්හිදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්දදායකින් වෙනුවෙන් නොවැම්බර් මාස 7 වනදාද ඊට අවස්ථාව හිමිවනවා එම පිරිසට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකි සියලුම පොලිස් ස්ථාන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ අධීක්ෂණ කටයුතු පැවරී ඇති බැවින් ඔවුන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබන 4 සහ 5 යන දිනයන්හිදී අවස්ථාව සලසා තිබෙනවා තැපැල් ඡන්ද සලකුණු කිරීම සහ තැපැල් ඡන්ද විමසන ස්ථාන ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ තැපැල් ඡන්දය සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් මෙලෙස අදහස් පළ කළා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට අදාළව තැපැල් ඡන්ද 33,922 නිකුත් කරලා තියෙනවා ඊට අතිරේකව වෙන වෙනත් දිස්ත්‍රික්කවලින් උත් කොළඹ රාජකාරී කරන අයට අදාළව තැපැල් ඡන්ද නිකුත් වෙලා තියෙනවා ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සාතික් කිරීමේ ස්ථාන දහසකට අධික ප්‍රමාණයක මේ කාර්ය සිදු කරනවා අපි ඒ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 400ක් පමණ යොදවලා තියෙනවා මේ දින දෙක ඇතුළත ඡන්දය ප්‍රකාශ කරන්නට අපහසු වෙන කෙනෙකුට මේ 7 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒ ඡන්දය භාවිතා කිරීමේ दिन दुला
පන්සියක් පමණ මේකට අපි නිලධාරී යොදවනවා. ඒක වගේම අපි මේකට ආරක්ෂාව විධිමත් පරියොදල් තියෙනවා. විශේෂයෙන්ම අවධානය යොමු කරන කාර්යාල බොහොමයකට තේරීම් බාර නිලධාරීන්ගේ නියෝජිතයන් හැටියට සහකාර තේරීම් බාර නිලධාරියෙකුත් ඒකම සහායක නිලධාරියෙකුත් අපි යවනවා කී තැපැල් ඡන්ද භාවිත කරන ඒ කාර්යාලවලට ඒ වැඩේ හරියට කරනවාද කියලා බලන්න. මහනුවර දිස්ත්‍රික්කයේ පිළිගත් තැපැල් ඡන්ද 55936ක් තියෙනවා. තැපැල් ඡන්ද විමසීම සඳහා නිලධාරීන් 405 දෙනෙක් පත් කළා තියෙනවා. නිරීක්ෂණය සඳහා සහකාර තේරීම් බාර නිලධාරීන් 133 දෙනෙක් සහභාගී වෙනවා. මේ අතර තැපැල් ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. රජයේ නිලධාරීන් තැපැල් ඡන්දය දින දෙක තුලදී ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි විශේෂ වූ ආරක්ෂිත වැඩපිළිවෙළක් දිවයින පුරාම ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳව දැනටමත් පොලිස් මූලස්ථානයේ විසින් සෑම පොලිස් ස්ථානයක්ම සහ සෑම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ම දැනුවත් කරලා අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙන්නේ. පොලිස් ජංගම සංචාර, පොලිස් යතුරුපැදි සංචාර සහ පාමුර සංචාර මගින් ඒ පොලිස් වසම්වල තැපැල් ඡන්දය භාවිතා කරන ඒ රජයේ ආයතනවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින් සාමය ආරක්ෂා කිරීමට පූර්ණ වශයෙන් කටයුතු කරනු ලබනවා. පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ලබා දී ඇති සානස් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ නොවැම්බර් 4 සහ නොවැම්බර් 5 කියන දින දෙක තුලදී. ඒ දවස් දෙකේදී හැකියාවක් නොලැබෙන පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 7 කියන දිනේදී අදාළ පොලිස් ස්ථානය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා. දසරාජ ධර්මයේ මූලික කර ගනිමින් යුක්තිය ඉටුවන මානව අයිතිවාසිකම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන යුගයක් බිහි කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත්ගේ සමාජ විප්ලවය නමින් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ජාතික සංහිඳියාව තුළින් ඒකීය රටක් ගොඩනැගීමට කටයුතු කරන බවයි. සජිත් ප්‍රේමදාස මහතා පළමුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු හා අස්කිරි මහනාහිමියන් වෙත පිළිගැන්වුවා. ඉන් අනතුරුවයි ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත එක්ව ගමන යමු තේමාවෙන් යුතුවයි ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේ. මත්ද්‍රව්‍ය දූෂණය සහ ආගමික අන්තවාදය මුළුමනින්ම තුරන් කිරීම සඳහා දැඩි ප්‍රතිපත්තියක්, දේශීයත්වයට මුල්තැන දුන් ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක්, නවීන අපක්ෂපාතී අධිකරණ පද්ධතියක්, ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක්, නිදහස් හා සාධාරණ මාධ්‍ය භාවිතයක්, මහජනයාට සමීප කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, අපනයන පදනම් කරගත් ආර්ථික වැඩපිළිවෙලක්, මහජනතාවට සහනදායී සරල බදු ක්‍රමයක් ආදී වූ ප්‍රධාන අංශ කෙරෙහි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළදී අවධානය යොමු කර තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බොහෝම දුප්පත් පසුබිමකින් ඇවිල්ලා මේ රටේ ඉහළම දේශපාලන පුටුවට ජනාධිපති පුටුවට නැගේ බොහෝම අමාරුකම් මැද. ඔහුගේ දර්ශනය තුළ තිබුණ එක දෙයක් ඇවිල්ලා හැමෝම එක හා සමානයි කියන දර්ශනය තමයි එතුමට තිබුණේ. දරුවෙකුට පියෙකෝ අහිමි වුණා නම් ඒ දරුවට අපි උගන්වන්න අවශ්‍ය නැහැ ත්‍රස්තවාදයට තිත තියන්න ඕනේ කියන එක. පොදු ජනතාවට සෙත සලසන සමස්ත ජනතාවගේ සෞභාග්‍ය උදෙසා අප මාතෘභූමියේ උන්නතිය තකා අද දිනේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දැක්වීමත් සමග ඓතිහාසික ගමනක් තවදුරටත් ශක්තිමත් වෙන පොදු ජනයා කේන්ද්‍ර කරගත් ගෘහමූලික පෞල් ලේඛකය මුල් කරගත් රටේ පුරවැසියාට මූලිකත්වය ලබා දෙමින් ප්‍රධානත්වය ලබා දෙමින් මිනිස් සම්පත සහ මාතෘභූමිය මුදුන්පත් කරගත් විප්ලවීය සමාජ ආර්ථික දේශපාලනමය වැඩපිළිවෙලක මූලාරම්භයයි මේ සනිටුහන් කරන්නේ. 16 වෙනිදා නිර්මාණය වෙන අලුත් යුගය හරහා අපි ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පෙරළියක් දියත් කරන ගමනක් හැටියට මේ ගමන සඳහන් කරන්නට පුළුවන්. රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය කුදෙක් ව්‍යවස්ථාවේ තිබෙන වචන මාලාවකට පමණක් සීමා නොකොට එය ප්‍රායෝගිකව මහපොළුවෙත් ඒ වගේම අපේ රටේ මිනිස් පරපුරේ හදවතෙත් ක්‍රියාත්මක වෙන උත්තුංග ප්‍රතිපත්තියක් හැටියට නිර්මාණය වෙන ආකාරයට අපි අපේ ක්‍රියාදාමය සකස් කරනවා.
අපි එකට එකතු වෙලා සෞභාග්‍ය සම්පන්න දේශයක් ගොඩනගමු. අපි එක්ව ඉදිරියට ගිහිල්ලා මේ රටේ සියලුම දෙනා එකතු කරගත් ශ්‍රේෂ්ඨ රටක් නිර්මාණය කරමු. උත්සවයේ ආරාධිත දේශනයේ පැවැත්වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටයිවන් මහතායි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීමේ අවස්ථාවට මහා සංඝරත්නය අන්‍යාගමික නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද සහභාගී වී සිටියා. වතුකම් කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1500ක් දක්වා වැඩි කර ඔවුන්ගේ ජන ජීවිතය උසස් මට්ටමකට ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පැවති වතුකම් කරු හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ වතුකම් කරු ප්‍රජාවගේ සංවර්ධිතම යුගය 16 වෙනිදායින් ඇරඹෙන බවයි. දුනමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි ගුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා. අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රගති ක්‍රීඩාපිටියේ පැවති වතුකම්කරුවන්ගේ හමුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය විසින් සංවිධානය කර තිබුණා. මනෝගණේෂන්, වි රාධාකෘෂ්ණන් යන ඇමතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ රටේ වතුකම්කරු ප්‍රජාව අපේ රටට ඉමහත් ශක්තියක්. ඔබතුමන්ලාගේ දහඩිය ශ්‍රමය නිසා අපේ රටට සුවිශාල විදේශ විනිමයක් ලැබෙනවා. දැවැන්ත ආර්ථික ශක්තියක් ලැබෙනවා. ඒ නිසා මම වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි අපේ රටේ වතුකම්කරු ප්‍රජාවට මට ලබා දෙන්න පුළුවන් ඉහළම සහයෝගය අනිවාර්යෙන්ම ලබා දෙනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි හැමෝම දන්නවා වතුකම්කරු ප්‍රජාව ඉතාමත්ම දුෂ්කර ජන ජීවිතයක් ගත කර තමුන් නාන්සලාගේ පුරවැසි භාවය පිළිබඳ ඒ අයිතිය රැකගන්නට මගේ දයාබර පියාණන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 12 ලක්ෂයකට පුරවැසි භාවය එතුමා ලබා දුන්නු බවට මම ඔබ සියලු දෙනාටම මතක් කර සිටිනවා. මගේ පියාණන් ඔබතුමන්ලාගේ ප්‍රජාවට පුරවැසි භාවය ලබා දුන්නා වගේම මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා ශක්තිමත් ජන ජීවිතයක් යටිතල පහසුකම් වලින් සම්පූර්ණ වුණු වතු ප්‍රදේශවල අඩුකාඩුකම් වලට විසඳුම් ලැබුණු අංග සම්පූර්ණ සංවර්ධනය වතුකම්කරු ප්‍රජාවගේ කකුල් දෙක ළඟට සජිත් ප්‍රේමදාස ළඟා කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම ඔබතුමන්ලාට පැහැදිලිවම කියන්නට කැමතියි ඔබතුමන්ලාගේ ජන ජීවිතය 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා වුණයින් පස්සේ අනිවාර්යෙන්ම උසස් මට්ටමකට ගෙන එන්නට මම නියත වශයෙන්ම අප කැප වෙනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ වතුකම් කරු ජනතාවට තිබෙන මේ අඩුපාඩුකම් සියල්ලක්ම රටේ ජනාධිපතිවරයා හැටියට මගේ වසර පහ තුළ මම අනිවාර්යෙන්ම අඩුපාඩුකම් සියල්ලක්ම අවසන් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. 16 වෙනිදායින් පස්සේ නිර්මාණය වෙන්නේ වතුකම්කරු ප්‍රජාවට යුක්තිය සාධාරණත්වය ක්‍රියාත්මක වෙන යුගයයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අද අත්සන් තැබුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නමින් ප්‍රධාන පක්ෂ දෙක ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් සන්ධානගත වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාර්යවසම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා. ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, දමිළ මහජන විමුක්ති සංවිධානය, ජාතික කොංග්‍රසය ඇතුළු පක්ෂ 17ක් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා. ගිවිසුම අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, අපිට අද විශාල අභියෝග තිබෙනවා. අපේ රටේ ස්වෛරීත්වය, ඒකීය බව, ඒ වගේම අපේ රටේ ආරක්ෂාව, බිඳ වැටී තිබෙන ආර්ථිකය ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම, තහවුරු කර ගැනීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, විශේෂයෙන්ම අපි ජනතාව ජීවත් කරවීම, දුප්පත්කම නැති කළා, ඇති නැති පරතරය නැති කරලා සෞභාග්‍යමත් රටක් බිහි කිරීමේ අභියෝගය වෙනුවෙන් තමයි අපි අද එකසු වෙලා තියෙන්නේ. අභියෝගය අපිට ජය ගන්නට පුළුවන්. අපි කවදත් අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත අය. ඒ නිසා අද අපි අපේ මව්බිම වෙනුවෙන්,
අපි ජනතාව වෙනුවෙන් අපි මේ අභියෝග ජය ගන්නට ඉටා ගනිමු කියා මම ඉල්ලා සිටිනවා. හොරකම් නතර කිරීම පමණක් නොව ජනතාවගෙන් සොරා කෑ සියල්ල පවරා ගැනීම සඳහා නව පාලනයක් ඇති කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. හලාවත නගරයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මීරත හදනනම් හොරකම් නොකරන නාස්ති නොකරන පාලනයක් ඕන. ඒ පාලනය අපි හදනවා. අපිට විතරයි ඒක හදන්න පුළුවන්. හොරකම් නොකරන විතරක් නෙවෙයි. හොරකම් කරපු දීපල ඔක්කොම ආපහු පවර ගන්න. අපිට දෙන්න නොවැම්බර් මාසේ 16 වෙනිදා බලේ 17 වෙනිදා මගේ පළමු ප්‍රකාශය වෙන්නේ හොරකම් කරපු දේශපාලකයන්ට පණිවිඩයක් දෙනවා. මාස දෙකක් ඇතුළත තමන් හොරකම් කරපු ඔක්කොම ස්වේච්ඡාවෙන් ඇවිල්ලා බාර දෙන්න පුළුවන්. බාර දුන්නේ නැත්නම් සියලු දේපල පවරා ගන්න පාලනයක් තමයි අපි විසින් ගොඩනගන්නේ. මොකද මේ රට හදන්න හොරකම් නතර වෙන්නේ, නාස්ති නතර වෙන්නේ. ඇමතිවරයෙක් නඩත්තු කරනවා කියලා කියන ජනපදයක් නඩත්තු කරන්න යන වියදම් යනවා. අපි ඇමතිවරුන්ගේ වියදම් සියල්ල කපනවා. ඇමතිවරු උපරිම 25යි, නියෝජ්‍ය ඇමතිවරු 25යි. අපිට දෙන්න බලය මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප මුළුමනින්ම නතර කරනවා. අපිට දෙන්න බලය හිටපු ජනාධිපතිවරු ආණ්ඩුවෙන් නඩත්තු කරන එක මුළුමනින්ම නතර කරනවා. ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමට ගිය හෙලිකොප්ටර් යානය අනතුරට ලක් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස මැතිවරණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සජිත් ප්‍රේමදාස මහතා පැමිණි හෙලිකොප්ටර් යානය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමට යාමේදී ප්‍රදේශයේ විදුලි බලය හදිසි විසන්දිවි තිබෙනවා. පසුව අදාළ හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවීම මගහැර කටුනායකට රැගෙන යාමට ගුවන් හමුදාව කටයුතු කර තිබුණා. හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවීමට ආසන්නව තිබෙද්දී විදුලි බලය විසන්දිවීම යම් අනතුරක් කිරීමේ අපේක්ෂාවෙන් යුතුව සිදුකරන ලද්දක් බවයි මැතිවරණ බෙහෙවින් ප්‍රධානී තිස්ස අත්තනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ. ඊයේ දඹුල්ලේ සිට පිටත් වෙලා කුරුණෑගලට යන අතරතුර කුරුණෑගලදී මේ යානය ගොඩ බාන්න තිබුණු සංඥා පද්ධතිය, ඒ කිව්වේ විදුලි ආලෝකය, එහෙම පිටින්ම අක්‍රිය කළා තිබුණා. මේ අක්‍රිය කිරීම ඇත්තටම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. හොඳටම දන්නවා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා හෙලිකොප්ටර් යානයකින් කුරුණෑගල බෙලගෙදර ක්‍රීඩාංගණයට එන බව. එතකොට ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන, ඒ වගේම සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලිය සහ ඊට අවශ්‍ය සිරුදෑ සූදානම් කිරීම බලධාරීන්ගේ වගකීමක්. එතුමාගේ හෙලිකොප්ටර් යානය ගොඩබාන්න ඉඩ නොදී බලක්වාලීම සඳහා හිතාමතාම කරන ලද කුමන්ත්‍රණයක් හැටියට අපි මේක සලකනවා. මොකද මේ මොහොතේ විදුලිය විසන්දි වෙන්න ක්‍රමයක් නැහැ. විසන්දි වෙනවා නම් ඊට විකල්ප පියවරක් අරගන්න තිබුණා. ඒක බලධාරීන්ගේ වගකීමක්. යම් ආකාරයක ගුවන් යානය එවැනි අනතුරුදායක තත්ත්වයේ මත ගොඩබාන්න උත්සාහ කළා නම් ඇතිවන අනතුරුදායක තත්ත්වය අපේක්ෂකයාගේ ජීවිතයටත් හානියක් වෙන්න ඉඩ තිබුණා. ඒක විශාල බරපතල චෝදනාවක්. ඒ සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින කැමැතියි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිජවර පිරිසක් මැතිවරණ කොමිසම සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊයේ දිනේදී අපගේ ජනාධිපති අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ගමන්ගත් හෙලිකොප්ටර් යානය කුරුණෑගල නගරසභා ක්‍රීඩාංගණයට ගොඩබැම සඳහා කටයුතු කිරීමට නොහැකි වන ලෙස විදුලිය විසන්දි කිරීම සම්බන්ධයෙන් අප මැතිවර කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන ලෙසට මේක ඉතාම නරක තත්වයක්. මැතිවර කොමිසම සභාවේ ගරු සභාපතිතුමාගෙන් සහ කොමිසමේ අනිත් සමාජික මහතුරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට. ප්‍රදේශ කිහිපයක මාධ්‍ය හමුවලදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. සජිත් ප්‍රේමදාස අපේ අපේක්ෂකතුමා ඝාතනය කිරීමට සැලසුමක් කළාදෝ කියලා අපිට සැකයක් තියෙනවා. එතුමාගේ තියෙන මේ ජනබලයත් එක්ක මේ වෙලාවේ එතුමා ඝාතනය කරන්න සැලසුම් කළාද? එහෙමනම් ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් රාජ්‍ය පොලිසිය මැතිවරණ කොමසාරිස්තුමා මේ සම්බන්ධව සොයා බැලිය යුතුයි. මේ ගැන ඉදිරි වැඩ කටයුතු සැලසුම් කර යුතුයි. අනිවාර්යයෙන් මේ වාර ජයග්‍රහණය කරනවා. ඒක නියතයි. ඒක අපි දන්නවා. ඉතින් ජයග්‍රහණය බලන් ඉන්න බැරුව ගියාම අපේ ප්‍රතිවාදීන් විසින් මේ කරන්න හදන මේ ඝාතන කුමන්ත්‍රණ අපි සරේ එලා දකින්නවා.
මේ වෙනකොට වෙලා තියෙන ලොකුම ගැටලුව තමයි අපේක්ෂකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගලට යන මොහොතේදී ගොඩබහින්න තිබ්බ ප්‍රධානම ස්ථාන දෙක විදුලිය විසන්ධි කරා. මේ වෙනකොට ආරංචි වෙලා තියෙනවා මේ සම්බන්ධ වෙලා තින්නේ ඒ ප්‍රදේශයට අදාළ වෙච්ච මහනගර සභාවට අදාළ සභාපති කියලා. මේ ජනාධිපතිවරණය තමයි මේ වෙනකොට පැමිණිලි අඩුම ජනාධිපතිවරණය. හොඳින් මේ ජනාධිපතිවරණයට මූණ දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන මූලධර්මයේ මුල් කරගෙන. කරුණාකරලා ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මිනිස්සු මරන්න ලෑස් වෙන්න එපා. තමන්ට පරාජයක් ලැබෙනවා නම් ප්‍රතිවාදී අපේක්ෂකයාට මම පැහැදිලිව කියන්නේ පරාජය පිළිගන්න. මිනි මරලා කිසිම වෙලාවක උත්සාහ කරන්න එපා තමන් රාජ්‍ය බලය අල්ලන්න. හිටපු අධිකරණ අමාත්‍ය නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා තමන් කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතාව හමුවේ පැහැදිලි කිරීමක් කළ යුතු බව හිටපු සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර මහතා පවසනවා. ITN සීතල ඊතල සජීව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. විජේදාස රාජපක්ෂ දැන් කියනවානේ මහ ලොකෝට දැන් මෙතන තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් මෙයා කියන්නේ මේ ගෝඨාභය මහත්මයා බේරගත්තා කියලානේ. එතකොට දැන් අනිත් අය කවුද? ගෝඨාභය එයා බේරගත්තා කියන්නේ හතර දෙනාට මොකද උනේ? ඒකල කොහොමද ගෙදර ගියේ? මෙතන ගෝඨාභය බේරන්න ඕනකම තිබුණේ එම නැත්තම් නිස්සංක සේනාධිපතිව බේරන්නද ඕනකම තිබුණේ. දැන් නිස්සංක සේනාධිපති විජේදාස රාජපක්ෂගේ කිට්ටු සංගයක් කියලා මේ සරත් ෆොන්සේකා මහත්තයා පැහැදිලි ප්‍රකාශ කරලා ඒක YouTube එකේ තියෙනවා. මම ඊපරදා මේ ප්‍රශ්න කරගෙන මම ඔබ බැලුවා. මට අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවෙන් තොරතුරක් ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඇමරිකාවේ තිබිච්ච ගෙදර නිස්සංක සේනාධිපති මිරට ගත්තා කියලා. ඒක මේ අවන්ගාඩ් සිද්ධිය ගොඩක් ඉස්සෙල්ලා. මම මට ලැබිච්ච අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවෙන් තොරතුරක්. එතකොට ඒක ගත්තේ වෙළඳපොළේ මිරටද? එහෙම නැත්තම් වෙළඳපොළේ මිරට වඩා විශාල මුදලක් සේනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙව්වද කියලා කරුණාකරලා පැහැදිලි කරන්න කවුරුවත්. ඒකට නීති ආධාර සැපුවේ නීතිමය පැත්තක උදව් කරේ විජේදාස රාජපක්ෂද නැද්ද කියන එක විජේදාස රාජපක්ෂට පැහැදිලි කරන්න කියන්නේ. එතකොට ගෝඨාභය නිස්සංක සේනාධිපති සමීපතමෙක්ම නෙමෙයිද කියලා විජේදාස රාජපක්ෂගේ විජේදාස රාජපක්ෂට පැහැදිලි කරන්න කියන්නේ. එතකොට මේ කරුණ ඇත්තනම් විජේදාස රාජපක්ෂට සදාචාරාත්මක අයිතියක් තියනවද මේ නඩුවට මැදිහත් වෙන්න? මොකද යාට පර්සනල් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. පර්සනල් ඉන්ට්‍රස්ට් එකෙන් දේවල් වලට සාමාන්‍යවරු නීතිඥවරුන්ගේ සම්ප්‍රදායක් මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙන්න බෑ. එතකොට එයා කොහොමද මේ ආගේ හොඳම යාළුවා සම්බන්ධ නඩුවකට එයා මැදිහත් වෙන්නේ කොහොමද? ඔබ විජේදාස මහත්මයාට අභියෝග කරනවා. මට අභියෝග කරන්නේ පැහැදිලි කිරීමක් කරගන්න කියලා කියන මේ තුප්පු දෙකේ කතන්දර කියන්න එපා කියන දේශපාලන බඩගෝස්ත දෙච්චර. ITN නාලිකාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කළ විපුල රත්නසිරි මහතා අභාප්‍රාප්ත වුණා. 1979 වසරේදී ITN නායතනය පන්නේපිටිය මහල්වරාව ප්‍රදේශයේ ආරම්භ වන අවස්ථාවේදී පුහුණු වන කාර්මික නිලධාරියෙකු ලෙස ඒ මහතා සේවයට එක් වුණා. මිය යන විට ඒ මහතා 60 හැවිරි දිවියේයි පසු වූයේ. ඒ මහතා මිය ගොස් ඇත්තේ හදිසි අනතුරකිනුයි. දෙදරුපියෙකු වූ විපුල රත්නසිරි මහතා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආති සිසුවෙක්. ITN මාධ්‍යජාලයේ විවිධ තනතුරු හොබවා ඇති රත්නසිරි මහතා ITN නාලිකාව දිවයිනේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකාවක් බවට පත්කිරීම සඳහා වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස සුවිශාල සේවයක් ඉටු කළා. දේහය පිළිබඳ අවසන් කටයුතු වැබඩ උතුරු ප්‍රදේශයේදී ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට කර තිබූ නියෝගය අත්හිටුවමින් අභියාචනා අධිකරණය නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම අද කැඳවනු ලැබුවා. තවත් නඩු කිහිපයක්ද අධිකරණය හමුවේ විභාගයට ගැනුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස කටයුතු කළ ලලිත් වීරරාජ සහ කූගන් මුරුගානන්දන් යන අය අතුරුදන් වීමේ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබුණා. ආරක්ෂක හේතුන් මත එසේ පෙනී සිටීමට නොහැකි බවට රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනා අධිකරණය එම නියෝගය වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමයි අද කැඳ වූයේ. ලලිත් වීරරාජ නමැත්තාගේ යාවෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ රාජපක්ෂ මහතා යාපනය ජනාධිපතිවරණ රැලි සඳහා සහභාගී වී ඇති බවයි. එබැවින් අභියාචනාධිකරණ අතුරු නියෝගය ඉවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා ඊට විරෝධතා ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම සම්බන්ධ විරෝධතා දෙසැම්බර් 2 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
ලලිත් සහ කුහන් සහෝදර දෙදෙනා පැහැර ගැනීමට අදාළව යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවට සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව කැඳවලා තිබුණා. ඔහු ඒ පැමිණීම වළක්වා ගැනීම සඳහා වන වාරණ නියෝගයක් ගත්ත අභියාචනා අධිකරණයෙන් සැප්තැම්බර් මාසේ 24 වෙනිදා අපි අද නැවත අභියාචනා අධිකරණයට ආවේ ඒ වාරණ නියෝගය ඉවත් කර ගැනීම සඳහා. මොකද ඊටාම පැහැදිලිව අධිකරණයේ නොමග යවමින් අධිකරණයේ අවභාවිතා කිරීමක් ගෝඨාභය රාජපක්ෂ මහතා කරලා තියෙනවා. ඔහු යාපනයේ අධිකරණයට යාම ආරක්ෂා සහිත නැහැ ඔහුට ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා කියලා තිබියදී 28 වෙනිදා යාපනයේ ප්‍රසිද්ධ මහජන රැලි ගණනාවක් පැවැත්වුවා. එතකොට සාමාන්‍ය දැනුමින් බලන ඕන කෙනෙකුට තේරෙනවා ඔහුට විශාල පිට්ටනිවල මහජන රැලි පවත්වන්න ආරක්ෂාව තියෙනවා නම් අධිකරණය ඇතුලේ ආරක්ෂාව නැද්ද කියලා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවේ වාසිරින පොලිස්පති පූජිත් ජයසුන්දරයා නායට ඇප ඉල්ලා අභියාචනා අධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව පවර ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මාස 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුකොට ඇති බව දැන එය සිදුකළ වරදකරුවන් දඬුවමින් ආරක්ෂා කිරීමේ අරමුණින් තාජුඩීන්ගේ ශරීර කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙනුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා. මෙම මරණයට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිවද මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත 4000 වන වාරයේ ජයග්‍රාහී ත්‍යාග ප්‍රදානය පසුගියදා සිදු කෙරුණා. රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් ජයග්‍රාහකීන් සඳහා මෙහිදී පිරිනැමුණා. ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග දෙකක්, මිලියනේ ත්‍යාග 17ක්, ටොයෝටා රෂ් මෝටර් රථයක්, ටොයෝටා විගෝ මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් ඇතුළු ත්‍යාග රැසක් ඊට ඇතුළත්. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ශර්මිලා පෙරේරා, අධ්‍යක්ෂ චරිත් විජේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමේ වාර්ෂික ජාත්‍යන්තර සමුළුව නොවැම්බර් මාස 22 වනදා සිට 24 වනදා දක්වා වැලිගමදී පැවැත්වීමට නියමිතයි. අර්බුදකාරී අවස්ථාවලදී නායකත්වය සහ ඉගෙනීම යන තේමාව ඔස්සේ 7 වන වරටයි මේ පැවැත්වෙන්නේ. අධ්‍යාපනය කෙරෙහි බලපාන විවිධ අර්බුද තුළ අන්තර්ගත, අභ්‍යන්තර හා බාහිර කරුණු පිළිබඳ විමසා බැලීම මෙහිදී සිදු කෙරෙනවා. මෙරට අධ්‍යාපනයේ ජාත්‍යන්තර මට්ටමින් වර්ධනය කිරීම මෙහි අරමුණයි. නවනිපයුම් ජාතික ඇගයීමට ලක් කිරීමේ අරමුණෙන් සංවිධානය කෙරෙන ඊ ස්වාභිමානී සම්මාන උළෙල 9 වන වරටත් කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයයි මේ සංවිධානය කළේ. කාණ්ඩ රැසක් යටතේ පැවති නව නිර්මාණ සඳහා ඩිජිටල් තාක්ෂණයේ උපරිම අයුරින් යොදා ගැනීම උදෙසා සම්මාන පිරිනැමුණා. නවෝත්පාදන හා නිපයුම් 44ක් ජාතික ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු වුණා. දැන් ක්‍රීඩා පුවත්. වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට මෝටර් රථ දෙකක් පරිත්‍යාග කෙරුණා. ඒ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණේ බස්නාහිර පළාත නියෝජනය කළ උෂාන් තිවංක පෙරේරායි. ඔහු උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.12 දක්ෂතාවක් පෙන්නුම් කළා. දක්ෂතම ක්‍රීඩිකාව බවට බස්නාහිර පළාත නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි පත් වුණා. මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 13.9 නිම කරමිනුයි ඇය දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණේ. ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මෙම මෝටර් රථ දෙක පරිත්‍යාග කර ඇත්තේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk